පත්වන සතවර්ශයේ අයර් ලන්තේ ඔරියල්හි රජෝ ඩේමන් තවම් බිරිඳට ඉතාමත් මාදරය කළා ඔහු ක්‍රස්තියානි කාන්තාවක් භක්තිවන්ත කාන්තාවක් ඇ ඉතාමත් ලස්සනයි දේමන් කොතරම් මේ තවම් බිරිඳට ආදරය කරනවද කිවහොත් ඇගේ මරණයෙන් පසුව ඔහු මාන්සික රෝගයකු බාඩ පත් වෙනවා විට ඇගේ දියනියට වයි සෞුරුද්දා හතරයි. ඇයත්මෝ මෙන්ම ඉතාමත්ම සුරූපී ඉතාමත්ම කඩිසරයි තම රෝගාතුරෝපයාට ඇව පස්ථාන කිරීමට ආරම්භ කරනවා. රජ කෙනෙක් උඩේමන් මාන්සිකව වැටනු අවස්ථාවේදී තම රාජ්‍ය සභාවේ අනුශාසකවරුන් ඩේමන් රජුට පවසාසිටින්නේ ඕ මාන්සික ආර්ථතියෙන් ගොඩේමට නම් නැවත විහාවයුතු යනුවෙන්. කෙසේ හෝ දේමන්ව කැමති කරවා ගන්නවා විහාවීමට එක් කොන්දේසියක් අනුවයි. දේමල් පවසාතිටින්නේ මාගේ බිරිඳහා සමාන ඉතාමත්ම සුරූපි ලස්සන ගුණවත් කාන්තාවක් මට සුයාදුන්නුතින් මම ඇය විහාකරගන්නා ලෙසටයි. මෙලෙස රාජ්‍ය සභාවේ අනුසාසිකවරුන් මළු රාජ්‍ය පුරහවටම සේවකෙන් යවා තම රජකයේ බිරිඳහා සමාන යෝත්යක් ස්වාගැනීමට වෙස් දරණවා. නමු ස්වාගැනීමට හැකිවන්නේ නැහැ ඔන් පෙරලා පැමිණ දේමට පවසන්නේ එම ඉල්ලීම කිරීමට නොහැකි බවයි නමුතුන් හලතුමා තම ආථතියෙන් මානසික ආතතියෙන් සුවය ලැබීමට නම් විහාවීතු බවයි. ඔවුන් ආරාධනා කරනවා තම බිරිඳහා සමාන එකම සුරූපි කාන්තාවයි මේ ලෝකයේ සිටින්නේ ඒ තමා තමන්ගේ එකම දියනිය තම සුරූපි බිරිදරදාව උපන් එකම දියනිය මෙලෙස ඩේම රජතුමාව තම දියනිය හා විහා කර ගැනීමට එකං කරගන්නවා මෙ අසනලද සාන්ත ඩෙෆ්නා වයසෞරුදදුු ද හතරයි ඒ ඒවල විටත් දෙවන් වහන්සේ තාමුණු ජීවිතයම වෘත සුද්දය රැකීමෙන් දෙවන් වහන්සේට ක්‍රස් වහන්සේයට තම ජීවිතය කැප කරලා තිබුණම් එසේ එහයි ඇය පියාගේ යෝජනාවට අකමැතිවී රාත්‍රී තමන්ට අධ්‍යාත්මිකෝ උදව් කරන තම අධ්‍යාත්මික පියතුමා සහ තවත් සේවකෙන් දෙදිනෙක් සමග තම රටින් පිටත්වය යන්නේ තම ආත්මය තම ජීවිතය ගලවා ගැනීමටයි මෙස ගොත් ඇහි ඇය ගීල්හි බිල්ජියම් හි ගීල්හි නවතිනවා. එහිදී ඇය තමා සතුූ තම වස්තුවෙන් ආරෝග්‍ය ශාලාවක් සඳන්නේ මෙලෙස මාන්සික රෝගීන් සඳහා තම පියා පසු කලක මේ ගැන දැනගෙන එවිට ඇයට වායසාව රුද්ධාහතරයි. ඇවස්වාගන එනවා තම ඉල්ලීමට නමුත් ඇය ප්‍රතික්ෂප කරනවා කෝපයට පත් තම පියා තම දියනියව සම අධ්‍යාත්මක පියතුමත් සමගම හිසගසා කඳයෙන් වෙන්කර දමනවා. මෙලෙස සාන්තඩෙෆ්නා ආරෝකෙ සාලාක් පිහිටුවන්නේ මන්ද මාන්සික රෝගීන් සදහා. අදටත් වැල නොකැඩී ගීල් කරා පැමිණෙන්නේ මානන්සික රෝගීන් සුවේ ලබාගෙන. එතුමිය මානසික ආතතීම් පෙරන සෑම දෙනාගිම සාන්තූරය ලෙසට අද ප්‍රසිද්ධ වී සිටින්නේ මෙන්න මේ ක්‍රියාව නිසයි. තම තාත්තාට තම් මානසික රෝගීම් පෙරෙන තාත්තාට සමාවදුන් ඇය අද විශාල සංඛ්‍යාත මාංසිික රෝගීන් හට සුවය ලබා දෙෙනවා. එසේනම් අපිත් මාංසික ආතතියෙන් පෙරෙන අපගේ සහෝදර සහෝදරිය සාන්ත ඩෙප්නා හට බාර කරමින් ඇගේ ආරක්ෂාප පතායක්ඥා කරමු.